තේරෙන්නේ නැති වුණත් තේරෙනවා වගේ ඉන්නවා. ගොඩාක් අපි එහෙම තමයි ඉඳලා තියෙන්නේ ජීවිතේ. මේ ලෝකෙ දෙයක් තේරෙන්නේ නැති ඒවට මහා සීරියස් පිට ඉන්නවා. බොරපතල තේරු ගැනීමක ඉන්නවා වගේ. ඒ නිකටට ඇඟිල්ල එහෙම තියන් ඉන්න විදියට හිතනවා මෙයා ප්‍රොෆෙසර් කෙනෙක්ද කියලා. එච්චර මට්ටමේ ඉන්නවා. හැබැයි මෙලෝ දෙයක් තේරිලා නැතුව ඔබට යෝජනා කරනවා එහෙම ඉඳිලි මාත් ඉඳලා තියෙනවා. මම ඔබට යෝජනා කරනවා ඒවා එක්ක මේ ගමන යන්න බෑ. එක්කට යන්න එපා. ඔබට යමක් ඇත්තටම දැනගන්න ඕන නම් පටන් ගන්න මම දන්නේ නැහැ කියලා. මට මේක තේරුම් ගන්න ඕනේ කියන හැඟීම එතකොට මේ කෝපේ පිරු මේ වතුර කෝපේ පිරිලා නේ. දැන් මේකට තව දැම්මට වැඩක් නැහැ. මනසත් එහෙමයි. මම දන්නවා මට තේරෙනවා කියන ඊගෝ එක ආවම එතනින් එහාට අහන් ඉන්න බෑ. ඔබ හොඳට මේක තේරුම් ගන්න. මේ අපේ මනකරකම අපට ගොඩාක් දේවල් ග්‍රහණය කරගන්න තියෙන අවස්ථාව නැති කරලා තියෙනවා. මනකරකම ඒකෙන් පුළුවන් තරම් පන්ති කාමරයේදී මිදෙන්න ඕන. සාමාන්‍ය ජීවිතයේදී මිදෙන්න ඕන. පන්ති කාමරයේදී අත්‍යවශ්‍යයි. එයින් නිදහස් වෙන්න ඕන. ඒක මම සූදානම් ඉගෙන ගන්න. මම සූදානම් ඇහුම්කම් දෙන්න. ඒ මම දන්නේ නැති දේ මම දන්නේ නැහැ. මම යම් ප්‍රමාණයකට දන්නවා මෙන්න මේ දේ කියන ඒ හැඟීම හරි. ඒ කියන්නේ ඔබට ඔබ ගැන අගයක් තියෙන්න ඕනේ. නමුත් ඔබ ගැන ඔබට ඕනවට වඩා අගයක් තියෙන්න බෑ. ඔබේ දැනුවත්කම. එතකොට තමයි